අයිබෝවන් ඉලෙක්ට්‍රෝන පරිවාහන දාමය සහ ATP සංශ්ලේෂණය කියන මේ ක්‍රියාවලි දෙක හුඟක් අයට අපහැදිලි. පැහැදිලි අවබෝධයක් නැහැ මේ ක්‍රියාවලි සහ සම්බන්ධව. ඉතින් මම ඒ නිසා ඉතාමත්ම සරලව, ඉතාමත්ම පැහැදිලිව ඔයගලන්ට මේක කියලා දෙනවා. ඔයගොල්ලෝ හොඳින් අහගෙන ඉන්න. දැන් අපි ඉස්සලාම් බලමු ඉලෙක්ට්‍රෝන පරිවාහන දාමය. ඉලෙක්ට්‍රෝන පරිවාහන දාමයට නම් කීපයක් තියෙනවා. මම ඒ නම් ටික කියන්න. සමහර අය මේකට කියනවා ශ්වසන දාමය කියලා. ඒ කියන්නේ රෙස්පිරේටරි චේන් කියලා හඳුන්වනවා. ඉලෙක්ට්‍රෝන පරිවාහන දාමය සමන්විත වෙලා තියෙන්නේ විශාල ප්‍රෝටීන අණු තුනක්. මේක මතක තියාගන්න අවශ්‍ය නැහැ. මම ඔයගලන්ට දැනුම වැඩි කර ගැනීම සඳහා මේ කියලා දෙන්නේ. ඒක නම් කරනවා 1 3 සහ 4 කියලා. ඊළඟට ඒක සමන්විතලා තියෙනවා චලනීය විය හැකි කුඩා ප්‍රෝටීන අණුවා. ඒක අපි දෙවෙනි ප්‍රෝටීන වශයෙන් නම් කරනවා. තුන්වෙනි එක තමයි ජල රෝධී කුඩා ලිපිඩ අණුවකින් තමයි මේ ඉලෙක්ට්‍රෝන පරිවාහන දාමය සමන්විත වෙලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ සම්පත් පොතේ සඳහන් වෙලා තියෙනවා ඉලෙක්ට්‍රෝන පරිවාහන දාමය ප්‍රෝටීන සහ ප්‍රෝටීන නොවන අණු වලින් සමන්විතයි කියලා. ප්‍රෝටීන අණු වශයෙන් ඒකට අයත් වෙන්නේ මේ විශාල ප්‍රෝටීන අණු තුන සහ චලනීය වියගේ කුඩා ප්‍රෝටීන අණු. ඊළඟ ප්‍රෝටීන නොවන වශයෙන් ඒක සඳහන් කරන්නේ ඇත්තම ජල රෝධී කුඩා ලිපිඩ අණුව. මීට අමතරව මේකට සම්බන්ධ වෙලා තියෙනවා සයිටෝක්‍රෝම් C. සයිටෝක්‍රෝම් C අණු මේ විශාල ප්‍රෝටීන අණු වල අවසානයේ වට සම්බන්ධ වෙලා තියෙනවා. කියන 3 සහ 4ට ඒ සයිටෝක්‍රෝම් C සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා සමහර අය මේ ඉලෙක්ට්‍රෝන පරිවාහන දාමයට සයිටෝක්‍රෝම් දාමය නැත්නම් සයිටෝක්‍රෝම් පද්ධතිය කියලා නමකුත් ඉදිරිපත් කරනවා. එතකොට ඉලෙක්ට්‍රෝන පරිවාහන දාමයේ නම් තුනක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන පරිවාහන දාමයේ සයිටෝක්‍රෝම් පද්ධතිය, එහෙම නැත්නම් ශ්වසන දාමය කියලා. අපිට ගැටලුවක් එනවා මේ ඉලෙක්ට්‍රෝන පරිවාහන පද්ධතිය තියෙන්නේ කොහෙද කියන එක. අපි ඒක පොඩ්ඩක් බලමු. ඉලෙක්ට්‍රෝන පරිවාහන පද්ධතිය තියෙන්නේ මේ අපි දැන් මයිටොකොන්ඩ්‍රියාවක් මෙහෙම අරගෙන අපි ඒකේ හරස් කඩ බැලුවොත් ඔයගොල්ලෝ දන්නව මෙන්න මෙහෙම හරස් කඩක අපිට දකින්න පුළුවන් ඒ ඇතුළත පටලය මේ විදිහට මියර ගෙනලා දීලා තියෙනවා. ඒතර මේ තමයි මයිටොකොන්ඩ්‍රියා. මේ තියෙන්නේ පිටත පටලය. මේ තියෙන්නේ ඇතුළත පටලය. එතකොට ඇතුළත පටලේ මෙහෙම මියර ගෙනලා දීලා තියෙනවා. මේවට අපි කියන්නේ මියර කියලා. එතන මියර. මියර කියපුවා අපි දෙකක් විතර නම් කරන්න ඕනේ. මියර ය නෙමෙයි මියර ය කිව්වොත් එකයි. එතකොට මේ තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියාවේ පූරකය. මේ තමයි මම කෙටියෙන් ලියන්න විභාගෙදී මෙහෙම ලියන්න එපා. මයිටොකොන්ඩ්‍රියාවක ඊ මයිටොකොන්ඩ්‍රියා ව්‍යුහය තමයි මේ තියෙන්නේ. මේ ඇතුළත පටලයේ පුෂ්ටිය ශ්‍රේෂ්ඨපලෙ වැඩි කර ගැනීම සඳහා තමයි මේ මියර ගෙනලා දීලා තියෙන්නේ. මතක තියාගන්න. ඒකට හේතුව තමයි මේ ඉලෙක්ට්‍රෝන පරිවාහන පද්ධතිය තියෙන්නේ මේ මයිටොකොන්ඩ්‍රියාවේ මේ ඇතුළත පටලයේ මේ මියර වලට සම්බන්ධ වෙලා මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ඒකක දහස් ගාණක් එමේ එක මයිටොකොන්ඩ්‍රියාවක දකින්න අපිට ලැබෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ ඉලෙක්ට්‍රෝන පරිවාහන පද්ධති මයිටොකොන්ඩ්‍රියාවේ ඇතුළ පටලේ දකින්න පුළුවන්. මේ තමයි ඉලෙක්ට්‍රෝන පරිවාහන පද්ධති. මේ වගේ දහස් ගාණක් මේ විදිහට ඇතුළත පටලයට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට
මයිටොකොන්ඩියාගේ ඇතුළත පටලය නියර ගෙන දීම තුලින් අපිට කියන්න පුළුවන් එහි ව්‍යුහය එහි කාර්යයට යෝග්‍ය පරිදි සැකසී තිබේ. මේ නිසා අපිට මේක කියන්න පුළුවන් ව්‍යුහය එහි කාර්යයට යෝග්‍ය පරිදි සැකසී තිබීම කියලා අපිට මේක හඳුන්වන්න පුළුවන්. එහෙම කියන්නේ මයිටොකොන්ඩ්‍රියා ඇතුළත පටලය මෙහි මියර ගෙන දීලා පුෂ්ටිය ශේෂ්ත්‍ර ඵලයේ වැඩි කිරීම තුලින් වැඩි ඉලෙක්ට්‍රෝන පරිවහන පද්ධති සංඛ්‍යාවක් මෙහි අඩංගු වෙලා තියෙනවා. එහි ව්‍යුහය එහි කාර්යයට යෝග්‍ය පරිදි සැකසී තිබීම කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේක අපිට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. Structure fits its function කියලා මෙහෙම කියන්න පුළුවන්. ඒ view එක ඒ කාර්යයට යෝග්‍ය පරිදි සැකසීලා තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන පරිවහන පද්ධති මයිටොකොන්ඩ්‍රියාවේ ඇතුළත පටලයේ මියරවල මේ වගේ ස්ථානගත වෙලා තියෙනවා. දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න ඕනේ කොහෙන්ද මේ NADH එහෙම නැත්නම් FADH2 වලට ශක්තිය? වන මතකයි ග්ලූකෝස් අණුවක් ඔක්සිකරණයට භාජනය වීමේදී නිකුත් වන අධිශක්ති ඉලෙක්ට්‍රෝන මේ හජ්ජන් ප්‍රතිග්‍රාහක ලබා ගන්න. ඒ හජ්ජන් ප්‍රතිග්‍රාහක හජ්ජන් ලබා ගන්න අතරම මේ අධිශක්ති ඉලෙක්ට්‍රෝනත් ලබා ගන්න. ලබාගෙන ඒවා ඔක්සිහරණය වෙනවා. ඒක මතකයිනේ. දැන් එතකොට මේ හජ්ජන් ප්‍රතිග්‍රාහකයක් ගත්තොත් මෙහෙම NAD ඔහොමනේ තියෙන්නේ. මේක ඔක්සිහරණයට භාජනය වෙන කොහොමද? මෙයා ලබා ගන්නවා හයිඩ්‍රජන් සහ ඉලෙක්ට්‍රෝන. ලබාගෙන මෙයා ඔක්සිහරණයට භාජනය වෙනවා. මෙහෙම NADH නට එක හයිඩ්‍රජන් ප්‍රෝටෝනයක් වශයෙන් පිටත් වෙනවා. ඔකනේ සිද්ධ වෙන්නේ. ඒ වගේම FAD මෙහෙම FABH2 බඩටපත් වෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන සහ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ඒකට සපයන්නේ මේ ග්ලූකෝස් අණු. ග්ලූකෝස් අණු තමයි ඒවා ඔක්සිකරණයේදී පිටවන අධිශක්ති ඉලෙක්ට්‍රෝන තමයි මේ තියෙන්නේ. ඒකට ඒවා ලබාගන්නේ මේ හජන් ප්‍රතිගාහක. මේ හජන් ප්‍රතිගාහක ලබාගත් සෑම ඉලෙක්ට්‍රෝන යුගලයක් නිදහස් කිරීමේදී ATP අණුවක් සංශ්ලේෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. තමත් වැදගත්. දැන් එතෙන්දී NADH වල පුළුවන් ඒ ඉලෙක්ට්‍රෝන යුගලයක් නිදහස් කිරීමේදී ATP අණු 2.5ක් හදන්න. ඒ වුණාට FADH2 ඉලෙක්ට්‍රෝන යුගලයක් නිදහස් කරපුවාම හදාගන්න පුළුවන් ATP අණු 1.5ක් විතරයි. ඒයි මේ වෙනස. අපි කතාව පොඩ්ඩක් පැහැදිලි කරගමු. NADH වලින් එක ඉලෙක්ට්‍රෝන යුගලයක් නිදහස් කරපුවාම අපි කියමු මේම ඉලෙක්ට්‍රෝන යුගලයක් නිදහස් කළ විට එයාට හදන්න පුළුවන් 2.5 ATP අණු. ඒ වුණාට FADH2 ඉලෙක්ට්‍රෝන යුගලයක් නිදහස් කරපුවම හදාගන්න පුළුවන් ATP අණු 1.5ක් පමණ. එතකොට ඇයි මේ වෙනස කියලා ප්‍රශ්නයක් ඔයාලට එන්න ඕනේ. ඒකට හේතුව මම කියලා දෙන්න. මම මේක විස්තර කරන්න පුංචි ප්‍රස්තාරයක් අඳිනා මේ වගේ. මේ අක්ෂයට එන්නේ ඔක්සිජන් අණුවලට සාපේක්ෂව නිදාස්වන ශක්තිය කිලෝ කැලරි පර් මෝල්. දැන් අපි අඳිමු ඒ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේ තියෙන ඒ ප්‍රෝටීන සහ ප්‍රෝටීන නොවන අණු. තාවත සරලව
මේ තමයි පළවෙනි අණුව මේ තුන්වෙනි අණුව මේ හතරවෙනි අණුව දැන් මම මේ වැඩිපුර වැඩි හොඳට උගන් කියලා දෙන්නේ මේක තමයි දෙවෙනි ප්‍රෝටීන අණුව මේ තමයි ලිපිඩ අණුව මේකක්වත් පරිමාණයට එහෙම නෙමෙයි ඇඳලා තියෙන්නේ සී කියනවා එක තුන හතර කියන්නේ විශාල ප්‍රෝටීන අණු දෙක කියන්නේ කුඩා ප්‍රෝටීන අණු මෙහෙලියෝ ලේසි අපිට දැන් මේ ශක්තිය ගත්තොත් එහෙම මේ සාපේක්ෂ මෙතන තියෙන්නේ කිලෝ කැලරි මවලයට 50යි. නිකම් මේ මත තියාගන්න අවශ්‍ය නැහැ. මේ ඔයගොල්ලෝ මේ වැඩිපුර පැහැදිලි කර ගැනීම සඳහා මම මේ කියන්නේ. මෙතන තියෙන්නේ 50යි. ඊළඟට මෙන්න මේ මට්ටමට එනකොට ඒක 40යි. ඊට මේ මට්ටමේ අපි තුන් බිඳුවයි. ඔන්න ඔහොම. N A D H කියන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකය මේ ඉලෙක්ට්‍රෝන පරිවහන පද්ධතියේ පළවෙනි ප්‍රෝටීනයට ඉලෙක්ට්‍රෝන මෙහෙම ලබා දෙයි. ඊළඟට අනික් එක තමයි F A D H 2 එයාගේ ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා මෙන්න මෙයාට දෙවෙනි ප්‍රෝටීනයට. එතකොට එයාගේ ශක්තිය දල වශයෙන් මෙන්න මේ වගේ කිලෝ කැලරි මවුලයට 40යි. මෙයාගේ ශක්තිය ඒ ඉලෙක්ට්‍රෝන තියෙන ශක්තිය මවුලයට කිලෝ කැලරි 50යි. ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන මෙහෙම මේ කුඩා ලිපිඩ අණුවට ගමන් කරන මේම ඉලෙක්ට්‍රෝන පරිවර්තන පද්ධතියේ එතනින් මේකට ගමන් කරනවා එතනින් මේ සයිටොක්‍රෝම් C වලට ගමන් කරනවා එතනින් මේ හතරවෙනි ප්‍රෝටීනට ගමන් කරනවා ඕන ඕ ඊළඟට සිද්ධ වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන මෙතනින් එළියට එනවා එතකොට අපි කිව්වා ස්වාය ශ්වසනයේදී ඔක්සිජන් සම්බන්ධ වෙලා මේ ඔක්සිජන් හමක සම්බන්ධ වෙනවා හයිඩ්‍රජන් संबंध इलेक्ट्रॉन लागू ऑक्सीजन लागिन इक पत्न जलाणु बबट लागू जलाणुतम इलेक्ट्रॉन परिवहन पद्धति अवसान सिद्धवे मेहरटे इलेक्ट्रॉन लागनीम ऑक्सीजन तीन मे ऑक्सीजन अरे ऑक्सीकार भाजने ग्लूकोज ऑक्सीजन निमे බාහිර පරිසරයෙන් ලැබුණු ඔක්සිජන්. මේ ඔක්සිජන් තිබොත් විතරයි මේ සමස්ත ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඔයාලා දන්නවා ග්ලයිකෝච්ඡේදනයෙන් එහාට පයිරුවේට් ඔක්සිකරණය, සිට්‍රික් අම්ල චක්‍රය සහ ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය සිද්ධ වෙන්නේ ස්වාය තත්ත්වයන් යටතේ විතරයි. ඒ කියන්නේ මේ අවසානයේ මේ ලැබෙන ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීමට ඔක්සිජන් මේ මයිටොකොන්ඩ්‍රියාවි පූරකේ තිබිය යුතුයි. ඒතර මයිටොකොන්ඩ්‍රියා පූරකේ තියෙන්නේ බාහිරෙන් සයිලියට් ලැබුණු ऑक्सीजन එනිසා තමයි අපි මේ කියන්නේ ස්වාය තත්ත්වය යටතේ විතරයි සිද්ධ වෙන්නේ කියලා. හයිඩ්‍රජන් අණු තියෙනවා, ඉලෙක්ට්‍රෝන ලැබෙනවා, ඔක්සිජන් බාහිර පරිසරයෙන් ලැබෙනවා. ඒත් අවසානයේ ජල අණුවක් හැදෙනවා. දැන් ඒක වරණ පැහැදිලි. ඒක එක වැදගත් දෙයක් මට කියවන්න කියලා දෙන්න ඕන එකක්. ඒතර මේ ඔක්සිජන් එන්නේ මතක තියාගන්න බාහිර පරිසරයෙන්. දැන් ඔයාලට මම දෙන්නවා NADH වලින් ඉලෙක්ට්‍රෝන ලබා දෙන්නේ මවුලේට කිලෝ කැලරි 50ක් වැනි ඉහළ ශක්ති මට්ටමකදී ඊනාට FADH2 වලින් ඉලෙක්ට්‍රෝන ලබා දෙන්නේ මවුලේට කිලෝ කැලරි 40ක් වැනි පහළ ශක්ති මට්ටමක. NADH තමයි මුලින්ම ඉලෙක්ට්‍රෝන ලබා දෙන එක. FADH2 ලබා දෙන්නේ දෙවනු මුලින්ම ඉලෙක්ට්‍රෝන ලබා දෙයි. එතකොට FADH2 දෙවෙනිම ඉලෙක්ට්‍රෝන ලබා දෙයි. ඊමත් තියෙන. ඊළඟට NADH ඉලෙක්ට්‍රෝන ලබා දෙන්නේ ඉහළ ශක්ති මට්ටමකින් මේ. එහෙම ලියමු. ඉහළ ශක්ති මට්ටමකදී ඒ ඉලෙක්ට්‍රෝන ලබා දෙන්නේ. නමුත්
උගන්න පේනවා FADH ලබා දෙන්නේ මේකට සාපේක්ෂව පහළ ශක්ති මට්ටමකදී ඉලෙක්ට්‍රෝන ලබා දෙයි. ඉලෙක්ට්‍රෝන ලබා දෙයි. මෙයා ඉල ශක්ති මට්ටමකදී ඉලෙක්ට්‍රෝන ලබා දෙයි. මේ නිසා NADH මගින් ලබා දෙන ඉලෙක්ට්‍රෝන වල ගැබ්බල ඇති ශක්තිය වැඩි සාපේක්ෂව FADH2 වලින් ලබා දෙන ඉලෙක්ට්‍රෝන වලට වඩා. ඒ නිසා ඒකේ වැදගත්කම තමයි NADH ඒකේ වැදගත්කම තමයි NADH වලින් ලබා දෙන එක ඉලෙක්ට්‍රෝන යුගලයක් සඳහා ATP අනු 2.5 සෑදෙනු. ඒ වගේම මොකද යා ලබා දෙන්නේ ඉහළ ශක්ති මට්ටමක ඉලෙක්ට්‍රෝන ලබා දීම නිසා. එතකොට අනික එක තමයි FADH2 මගින් ලබා දෙන එක ඉලෙක්ට්‍රෝන යුගලයක් සඳහා ATP අණු 1.5 සෑදේ. ඒක හරියම වැදගත්. එතකොට NADH වලින් හැදෙන්නේ ATP අණු 2.5යි FADH2 වලින් හැදෙන්නේ ATP අණු 1.5යි. ඔක මතක තියාගන්න. දැන් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාලා තේරෙනවා ඇයි NADH වලින් වැඩි ATP අණු සංඛ්‍යාවක් FADH2 වලට වඩා හැදෙන්නේ. මොකද හේතුව NADH වලින් ඉලෙක්ට්‍රෝන ලබා දෙන්නේ ඉහළ ශක්ති මට්ටමකදී FADH2 වලින් ඉලෙක්ට්‍රෝන ලබා දෙන්නේ පහළ ශක්ති මට්ටමකදී. ඒක මතකයිනේ. ඒත් ඒක ගැටලුවක් කරගන්න එපා. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය ගැන ඉගෙන ගන්න අවශ්‍ය පසුබිම හදාගත්තා. දැන් අපි ඊළඟට ඒ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය ගැන තව දුරටත් ඉගෙන ගමු.